මං ගුවන්විදුලියට සම්බන්ධ වුණේ 1954. මම මෙහාට ආවේ නිබන්ධ සම්පාදකවරයා හැටියට. ඊට පස්සේ මේ සංගීතාංශයට අනුයුක්ත වුණා. අනුයුක්ත වුණා කියන්නේ ඒ කාලේ තිබුණ ඔය ජනගී පිළිබඳ ජනගී බලා හදා ගන්න, එහෙම නැත්නම් ඒවා ආරක්ෂා කරන්න වෙනම මේ සම්පාදකවරයෙකු පත් කළා. ඒ මුලින්ම මේ සම්පාදකවරයෙකු හැටියට පත් වුණේ මම ඒ තනතුරට. ඊට පස්සේ ඉතින් ඔය තනතුරු එතකොට ප්‍රවෘත්ති අංශය ඒ වගේ හැමතැනම වාගේ වැඩ කරායි. නමුත් වැඩියක් මගේ කාලයේ මිදංගු වුණේ මේ සංගීත අංශය තමයි. ඔව් මුල්ම ගීතය මම හිතන 1955 නැත්තම් 6 අමරදේව මහත්මයා ඉන්දියාවේ ඉගෙන ගන්න කාලේ නිවාඩුවකට ලංකාවට ආවා. එවදින් විශේෂ වැඩසටහනක් කරුණා මේ සිංහල අවුරුදු කාලයක. එතෙන්දී මේ සින්දුවක් ඒ වැඩසටහනට ගීත ලියන්න කෙනෙක් කවුද කියලා හිතන් අන්තිමට ඉතින් තීරණය කරගන්න බැරුව මේක හැබැයි හදිස්සියෙන් කරන්නත් ඕන. දන්සසිල්ල මහත්තයා මගෙන් ඇහුවා මේ මඩවලට බයිද ලියන්න කියලා. ඉතින් මං ගිහුවා මම සින්දු ලියලා නැහැ අපි උත්සාහ කරමු කියලා. ඊට පස්සේ දා මගේ හිතේ සින්දු හතරක් හරි පහක් හරි ඒකේ මුල්ම ගීතය හැටියට කියන්න පුළුවන් මේ නවක චලිත සීත සුළඟ කියන ගීතය. දැන් අර මා මුලින්ම සඳහන් කළා මේ සංගීතාංශයේට ඔය ජනගී පිළිබඳ බලා ගැනීමට මේ සම්පාදකවරයෙකු පත් කළාද කියලා. ඒකේ එක අදහසක් තමයි ඒ කාලේ හිටියේ අපේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට ඔය එම්ජේ මහත්මයා. එයාගේ අදහසක් තිබුණා මේ සංගීත පරිවේෂණ අංශයක් මෙහි ඇති කරන්න. ඒකේ මුලින්ම ඒ පරිවේෂණේ පටන් ගැනීම මුල් අවදි තමයි දෙමළ වාදක මණ්ඩලයයි සිංහල වාදක මණ්ඩලය එකට දාලා මිශ්‍රණය කළා. එතකොට හිටියේ වාදක මණ්ඩලයේ නායකයා හැටියට එඩ්වින් සමරජවාකර. ගහලා බැලුවා මේක හරියනවද කියලා. මොකද ද්‍රවිඩ සංගීතයේ දෙමළ සංගීතයේ මේ කර්ණාටික සංගීතයයි එතකොට උත්තර ಭಾರತೀಯ සංගීතය ওই දෙක අපි අතර තියෙන්නේ. මේ දෙක එකට සම්පින්ත්‍රණය කළා පොඩි අත්දැකීම කරා. ඒක හුඟක් දුරට සාර්ථක වුණා. ඊට පස්සේ තමයි මම හිතනවා එම්ජේ පෙරේර හිතුනේ මේ සංගීත පරිශන අංශයක් ඇති කරන්න ඕනේ කියලා. ඔය ජනගායන කියන වැඩසටහන මාලාව පටන් ගන්න හේතුුනේ අරක නිසායි. ඒකෙදි තමයි ඔය අමරදේවයි අමරදේව මහත්මයයි මායි ඔය ජනගායන පටන් ගත්තේ. ඒකෙදි ඔය පද රචනය ගැන නෙමෙයි අපි තිබුණේ අර අපි පැරණි මේ ජනගායනාවල නාද මාලාව අරගෙන අලුත් විදිහේ අලුතින් රචනා කිරීම. අලුතින් රචනා කරලා මේ ඒ තාල එහෙම නැත්නම් ඒ රිද්ම හඳුනා ගැනීමට දැන් ජනගායනාවල මුලින්ම පටන් ගත්ත එක තමයි අපි තුරංගාවන්නේ මම රන්වන් කරල් කියලා ඒක අදත් ජනප්‍රිය ගීතය. ඒවෙන් අපි බලාපොරොත්තු වුණේ අර රිද්ම එහෙම නැත්නම් ඒ නාද අපේ දේශීය නාද සාමාන්‍ය ප්‍රේක්ෂකය අතරට ගෙනෙන්නේ නැහැ. නමුත් අපි ඒක දිගටම ඒ විදිහට කරේ නැහැ. මොකද දැන් අපේ රොන්නම් තුරගවන්නේ මේ ඒ මුල් වචන හැම මරගත්ත අරගෙන සංගීත කරන්න පුළුවන් වුණා. නමුත් ඒක එතකොට අපි ඒකෙන් පොඩි විනාශයක් කරන්නේ. ඒ නිසා අපි මෙවට ඒ නාද දිහා බලාගෙන අලුතින් අලුත් රචනා කරා. අලුත් රචනා අරගෙන සංගීතයේ අමරදේව මහත්මයා කරා මේ ඒ සංගීතය අර තියෙනවනේ ස්වර හතට මේ වර්ධනය කරලා ගායනා කරන ඒ විදිහට ගායනා කළා. ඒක තමයි අපේ මුල්ම අත්ද බැලිම වුනේ. ඊට පස්සේ මහගම ශේකරත් එක්කලා තමයි අර මධුවන්ති කියන වැඩසටහන් මාලාව කරේ. ඒත් වශයෙන් මේ දවස්වල කරපු කීපයක් හැරෙන්න අනිත් හැම එකක්ම වගේ අදත් ජනප්‍රියයි නසුනත්.